නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය උසස් වීම දැන් දෙන්නේ නැහැ. හැමතිස්සෙම යන උසස් වීම මණ්ඩලයෙන් අතනට ගියාම හරෝලේ වුණ කර්නරුත් රොඩ්රිගෝට උසස් වීම නැහැ. ඒ අවස්ථාවේදී ලලිත්ලහකෝන් තමගේ මස්සිනා වෙනුවෙන් යනවා කාගාවටද? එවකට ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ ඇමතුමා ගාවට ගිහිල්ලා කියනවා, ඇමතුමා මට උදව්වක් කරන්න. ඔබතුමාලා එක පන්තියේ ඉගෙන ගත්තේ කතා කරන්න කරුණා කරලා සරත් පොන්සේක මහත්තයාට කතා කරලා මගේ මස්සිනාගේ උසස් වීම හදලා දෙන්න. බැසිල් රාජපක්ෂ ඇමතුමා කතා කරනවා. මොකද්ද ලැබෙන තොරතුර? හරියන්නේ නැහැ ලලිත්. මට කිව්වා ඔයාගේ මස්සිනාට ලොකු දූෂණ චෝදනාවක් තියෙනවා කියලා, ඒක නිසායි දෙන්නේ නැත්තේ කියලා. හැබැයි හොයලා බලලා පෙන්නනවා අන්තිමට ෆයිල් ගෙන්නගෙන මොන චෝදනාවක්වත් මේ මිනිහයාගේ ෆයිල් එකේ නැහැ. ලලිත් අල්හකෝන්ට දැඩි ලෙස කේන්ති යනවා. හිතට වේදනාවක් එනවා. දෙයියනේ මගේ මස්සිනාට වෙන කිසිම චෝදනාවක් නැහැ. ඔහුට තිබෙන චෝදනාව තමයි ලිංගික බලමෙහෙවර කම්බලට මස්සිනායට දෙහිටපු කාන්තා සැබලියක් දැන් හමුදාපති එවකට ඩිවිෂනල් කමාන්ඩර් සරත් පොන්සේකාට සෙල්ලම් කරන්න ලබා නොදීපු එක. ඔච්චරයි. එහෙමනම් කියනවා තමන්ගේ පත්තරේ ආරක්ෂක කොළම කරපු මහසෙනෙවි කියලා කොළම කරපු කීර්තනාට කියනවා සරත් පොන්සේකාට විරුද්ධව තියෙන හැම චෝදනාවම හොයලා ලියපම් පත්තරේ. එච්චරයි. ඔහු ලියනවා ඊළඟ සතියේ කවදද? 2008 පස්වෙනි මාසේ 11. මොකද්ද සිරස්තලය? A name is notice commander's private fiefdom. යුද හමුදාව හමුදාපතිගේ පුද්ගලික නිින්දගමක් බූදලයක් නෙවෙයි. ඒකේ තමයි කියන්නේ ඉඩි අමීන්ට පසුව තමාගේ පදක්කම් තමා විසින් පැලඳගත්ත ලෝකේ එකම හමුදාපතිවරයා සරත් පොන්සේක කියලා. කතන්දරතෝ ඊට දවස් 11කට පස්සේ තමයි 2008 පස්වෙනි මාසේ 22 දින ඔහුව පැහැරගෙන පහර දෙන්නේ. ඉතා පැහැදිලි. මේ ටික දන්න නිසා තමයි ලලිත් ලහකෝන් කියන්නේ CID එකට මගේ මාධ්‍යවේදී කීර්තනාව පැහැරගත්තේ සරත් පොන්සේක කියලා. ඒක බී වාර්තාවේ තිබෙනවා. එහෙමනම් ඊටාම පැහැදිලි. හරියට විමර්ශනය කරා නම් කන්දප්පලා, හරියට විමර්ශනය කරා නම් ශානිලා. දෙයියනේ මේ පත්තරේ ටික මාස දෙක තුනක් පස්සට බලන්න එපැයි. බැලුවාම අහු වෙනවා, මෙන්න දවස් 12කට කලින් තියෙනවා, දවස් 11කට කලින් මේ පත්තරේ මෙන්න සරත් ෆොන්සේකාට ගහලා. එහෙමනම් ඒකත් එක්ක ෆොන්සේකාව නේද අත්තරම් ගන්න තිබ්බේ? ලලිත් ලහකෝන්ගෙන් ඒ ගැන වැඩි දුර තොරතුරු ගන්න තිබුණා නේද? කර්නල් රොඩ්රිගෝගෙන් ගන්න තිබුණා නේද? බැසිල් රාජපක්ෂ ඇමතුමාගෙන් ගන්න තිබුණා නේද? ඒවා මොකක්වත් ගත්තේ නැහැ. දැන් ඔබට පැහැදිලි නේද? එහෙමනම් කීට්‍රෝ යන අඩුවේ අපරාධකරු සරත් ෆොන්සේකා නිදැල්ලේ තියද්දි මේජර් බුලත්පත් ඇතුළු කට්ටියක් ඇතුළු දැම්මා. උපාලිතින් breaking.lk